ග්‍රාමීය වර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමලන් සමහතා එම අමාත්‍යංශයේ ලේකම්ප්‍රයා සමග ඇති කරගත් මතගැටුමක් හේතුවෙන් මේ දිනවල අමාත්‍යංශයට වාර්තා කරන්නේ නැහැ. ඊට අමතරව ඔහු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේද අමාත්‍යංශයෙන් ඉවත් කරගනු ලැබුවා. මේ පිළිබඳව ඊයේ පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදී ඔහු දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. අපි ඒ ඉන්න ඇත්ත කරඬු වෙලා මේකෙන් නැගිලා එළියට යනවා නම් ඒක වැරදි ආදර්ශයක් දෙන්නේ. ඒ ඇමතුම කරපුදේ හරි කියලා කියන්න පුළුවන් කමක් නැහැ මං අනුමත කරන්නේ නැහැ ඒක කරපුදේ. අපි මේ කුට්ටම්බත්තු වෙනව නෙමෙයිනේ. මං තරහම තරහයි මයි යනවා යන්න කියලා අපි චූටි කාලේ එහෙම නැගිලා ගියා. ඇමතිකන් එහෙම කරන්න බෑ. මේ අතර සනත් නිශාන්ත මහතා විසින් නිමල්ලන්සා මහතාට තර්ජනය කරන ආකාරය දැක්වෙන හඬපටයක් ඊ රාත්‍රී සිට සමාජ මාධ්‍යයේ සැරිසැරීමට පටන් ගත්තා. මට මං කියන එක අහගෙන ඉන්න බෑනේ. හෙට කරුණගස්සව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආනන්ද සරත් කුමාර පාරකට මුල් ගල තියෙනවා රණවර පිටිය නවත්තනවා නවත්තපන් හෙට ඒක තිබ්බොත් මම හෙට හවස මට මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහන මතක තියාගනින් ආ මම ඔබට ආයේ කියන්නේ ඔයා ෆෝන් කට් කරවට කමක් නැහැ මගේ ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උන්ට කියලා පාරවල් හදෝලා අපේ පාරවල් සේරම නතර කරලා මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා කුඩු පට්ටමෙන්ද ගහනවා මම ඔබට ආයේ කියන්නේ නිමල් ලංසා එතන සංවිධායක ඒතර ආනමඩුව සංවර්ධන කමිටුවේ මම සභාපති මම නොදැනුවත්ව නවගත් එකම සම්බන්ධ කරන කමිටුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම් දරසම් 19යි තියෙන්නේ 19 වසම් 10ක ප්‍රධාන පාරවල් 10ක් කිසිම මන්ත්‍රී ධූරයක් නැති අපේ පක්ෂේන සම්බන්ධකමක් නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙනෙකුට දීලා තිබුණා. මම යාගෙන් ඉල්ලීමක් කෙරුවා. මේක දෙනවා නම් අපේ මන්ත්‍රීවරයෙකුට දෙන්න. වෙන පක්ෂ ප්‍රවර්ධනය කරන්න නම් අපි ශ්‍රී ලංකා පොජියන කරමු නැත් පොහොට්ටු අපි හදව පක්ෂේ පොහොට්ටු මේකේ ශ්‍රී ලංකා විදහාස් පක්ෂය අඩු ගානේ මන්ත්‍රී ධූරයක්වත් නැති ආණ්ඩුවක් වෙච්ච නැති කෙනෙකුට සංවිධායකයි කියලා යට පාරවල් 10ක් වුණාම අර වසම් 19 හොඳම ඡන්ද තියෙන වසම් 10 මට ආයිත් මගේ ආසනේ කරන්න බෑනේ. ඒතර මම ඒකේ යගෙන් ඉල්ලීමක් කරුවා මේක කරන්න එපා කියලා. මෙයා කෝ නැහැ මම මේක කරනවා කියලා. ඊට පස්සේ මම යාට ගත්තා මෙයා ෆෝන් එක ඉස්සුවේ නැහැ. ඊට පස්සේ මම යාට වොයිස් මැසේජ් එකක් දැම්මා. ඒකේ තර්ජනය කිරීමක් නෙමෙයි. මම කිව්වේ මේක කෙරුවොත් මම මාධ්‍ය සාකච්ඡාවක් කියලා ජනතාවට දැනුවත් කරනවා. ඒ කියන්නේ ඒ මගේ වචනේදී මාධ්‍ය සාකච්ඡාවක් කියලා ගහනවායි කියලා කියලා තිය අපි පාවිච්චි කරන වචනේනේ. ඒතර එතරම්දී අපි කියන්න උත්සාහ කරන්නේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා ජනතාව දැනුවත් කරනවා කියලා. ඒතර ඒක තමයි එයාගේ මගේ තිබිච්ච හඬපටේ එළියට ගියේ යන්නේ එළියට දාන්න ඕනේ කවුදන්නේ?